open source software. විවෘත මූලාශ්‍ර මුදකාංග. මුදකාංග නැත්නම් software. Edge, Chrome, Firefox, Windows, Linux, MS Office, Word, Excel, PowerPoint, LibreOffice, Writer, Calc, Impress. එදිනෙදා දකින software. තව games. අපි දකින හැම software එකක් පිටිපස්සෙම ඉන්න ලොකු මූලාශ්‍රකේදයක්. මුදුකාංග සලකද්දී open source, closed source කියලා වෙන් කරන්න පුළුවන්. මුදුකාංගේ ඛේතය සමාජයෙන් වසා ඇතනම් closed source software. ඛේතය ඕනෑම කෙනෙකුට දැකිය නොහැකි, ඔවුන්ට ඛේතය වෙනස් කර නොහැකි. මුදුකාංගේ ඛේතය සමාජයේ විවෘත නම් open source software. ඕනෑම කෙනෙකුට ඛේතය දැකිය හැකි, ඔවුන්ට ඛේතය වෙනස් කළ හැකි. බොහෝමයක් අපි දකින මුදුකාංග ඛේතය වසා දමා ඇති ඒවා. එදිනෙදා භාවිත කළ හැකි වැදගත් වටිනා විවෘත ඛේත මුදුකාංග පවතී. MS Office package වෙනුවට LibreOffice package, Windows වෙනුවට Linux, Chrome වෙනුවට Firefox. Open source සාර්ථකද? Firefox දෙවනියට වැඩිම පරිගණකයේ භාවිතන ජාල පිරික්සුම. Web browser. Linux තෙවනියට වැඩිම භාවිත වන පරිගණක මෙහෙයුම් පද්ධතිය. Operating system. Blender වසරකට මිලියන 10කට වැඩි භාගත කිරීම ඇති ත්‍රිමාණ ආකෘති නිර්මාණ මෘදුකාංගය. තවත් LibreOffice, VLC Player, Visual Studio Code. Open source softwareහි වැදගත්කම්. සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීම, බොහෝ දෙනා නිරන්තරයෙන් එක් වී අඩුපාඩු සැකසීම, වැඩි දියුණු කිරීම, මූලාශ්‍රකේත විවෘත නිසා ක්‍රියා කරන ආකාරය දැනගත හැකි වීම. Open source දුර්වලතා. තාක්ෂණික සහයෝගය ලබා ගැනීම අපහසු වීම. සමහර අවස්ථාවලදී පවතින හැකියාවන් අඩු වීම. සමහර අවස්ථාවලදී පරිශීලකයාට මිතුරු නොවීම.